සුබ සන්ධ්‍යාවක්. ඔබ මේ කවන්නේ ලංකාදීප ගෙනෙන දිනපතා පුවත් විමසුමත් සමගයි. මම තස්බිනා සුකූර්. ප්‍රථමයෙන් පුවත් සිරස්තල. ජනපති විශේෂ ප්‍රකාශයක් කිරීමේ සූදානමක ඇමතිගේ අතුරු කමිටුවට අභියාචනාධිකරණයෙන් තහනමක්. අධිකරණ නියෝගයෙන් පසුව අර්චුන රණතුංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පිටත්ව යයි. රේගුවාඥාපනත සංශෝධනයට අදත් තද වැස්සක්. බහඬ තෝකයක් රැගෙන ගිය ලොයි රථයක් වටවල ප්‍රපාතයකට පෙරළෙයි. දැන් පුවත් සවිස්තරාත්මකව මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අදාළව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී හෙට විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ. මේ අතර මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම ඊට අදාළව නීති සැලසුම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් පිහිට වූ පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ සාර්ථක වුවහොත් එළබෙන පළමු ජාතික මැතිවරණයේදීම එම නව ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්විය හැකිදැයි සොයා බලන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇත. ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පත් කරන ලද අතුරු කමිටුව සහ ඒ සම්බන්ධ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර ඇත. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ගුණකල පෙත්සමක් සලකා බලමින්. මේ අතර ක්‍රිකට් අතුරුපාලක කමිටුවේ සභාපතිවරයා ලෙස ඊයේ පත් කෙරුණු අර්ජුන රණතුංග අධිකරණයෙන් නිකුත් කළ අතුරු තහනම් නියෝගයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පිටත්ව ගොස් තිබේ. රේකු ආඥාපනත සඳහා යෝජිත සංශෝධන ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ආදායම් රැස් කිරීම විනවිදභාවය වෙළඳාම සහ පහසුකම් සැලසීම සහ අනුකූලතා අවශ්‍යතා වැනි කරුණු සම්බන්ධයෙන් රේකු ආඥාපනතේ වගන්ති සංශෝධනය කිරීම සඳහා මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව ඇත. දිවයිනේ බොහෝ පළාත්වලට ආදපස්වරු එකෙන් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇතිවෙයි. බහඬ තෝකයක් රැගෙන ගිය ලොරි රථයක් වටවල ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව තිබේ. පොලිසිය පැවසුවේ එළබෙන දීපවාලී උත්සව සමය වෙනුවෙන් අලෙවි කිරීම සඳහා බහඬ තෝගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් වටවල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 30ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇති බවයි. මෙම පුවත් පිළිබඳ තවත් සවිස්තරාත්මක තොරතුරු දැන ගැනීම සඳහා අපගේ lankadeepa.lk වෙබ් අඩවියට පිවිසෙන්න. ඔබ සැමට සුබ සන්ධ්‍යාවක්.